महिंद राजपक्ष महता मेधा स्पलकली कुलियापिटिया लबुयाय प्रदेश इये पेवती जनहमुअकदी कुरनेकल डिस्ट्रिक्ट कंडायम नायक अमात्य जोन्स्टन प्रनांदु डिस्ट्रिक्ट अपेक्षक समन प्रिय हेरत्यन महत्तरुणतुल पिरिसाक मे अवस्थावट एक्व सिटिया अद एक्सत् जाति पक्ष दिखट कैडिला ओनेम देशपालन पक्षयक वेवा ओनेम देयक कैडुनोत आयित देके रिपेयर किल्ला नै ඒක ප්‍රේමදාස මහත්තයත් එක්ක රැපෑ කරන්නත් බෑ. එතුමා ඉස්සෙල්ලා අපි පැත්තෙන් ඉල්ලුවේ. පළවෙනි පාර ගත්ත වැඩි ඡන්ද සංඛ්‍යාව දෙවෙනි පාර අඩු වුණා. තුන්වෙනි පාර ඊට අඩු වුණා. හතරවෙනි පාර වෙනකොට පැරදුනා. ඊට පස්සේ අත ඇරලා දාලා කොළඹට ආවා. ඉතින් එහෙම දේශපාලන නායකයෝ තමයි ඒ අය. පරාජයේදී හරියාකාර මූණ දෙන්න පුළුවන් කමක් නැතුව ඇංගිලා හිටියා. එතුමා කිව්වා මේ මම පොතක් ඉගෙනවයි කියලා පොටි ගැන. ඒ කියන්නේ අර කකුල් දෙකේ කොටි ගැන නෙමෙයි යාලේ ඉන්න කොටි ප්‍රමාණයත් විල්පත්තුවේ ඉන්න කොටි ප්‍රමාණයත් ගණන් කරලා එතුමා වුන් පිළිබඳ පරීක්ෂණාත්මක පොතක් ලියන්න සූදානම් වුණා. ඉතින් ඒකට කාලය ගත කරනවා කොහොමද? මම ඉතින් අපේ ජනාධිපතිතුමාට කතා කරලා කියලා තිබුණා අඬ අඬ. කරුණා කතාවක් කරපු එකක් ගැන එදා ඒක වරතාවුනේ වැරදි විදිහට තමයි කියලා අම්මා කියන්නේ. ආයුධ දුන්නේ කවුද කියලා එතුමා කිව්වේ නැහනේ. කරුණාට හා අනිත් අයට එල්ටීටීට ආයුධ දුන්නේ කවුද? කමුනාන්සලට මතකද? සජිත් මහත්තයාගේ තාත්තා වෙන කාරුවක් නෙමෙයි ප්‍රේමදාස මහත්තයා. ඉතින් ආයුධ දුන්නේ කාරු මරන්නද? සිංහල ජනතාව මරන්න. හමුදාවට වෙඩි තියන්න. නැත්නම් වෙන කාට වෙඩි තියන්න දාමුද? ඉතින් මේ විදියට හමුදාවට වෙඩි තියන්න ආයුධ දුන්නු උදවියගේ දරුවෝ තමයි දැන් කෑ ගහන්නේ බොරුවට කරුණම්මා 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 කියන්නේ. මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ තවත් ජනරැළියක් කුරුණෑගල උඩුබද්දාව ගම්මානයේදී ඊයේ පැවැත්ුණා. දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපේක්ෂකයින්ද මීට එක්ව සිටියා. අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මීළඟ පාර්ලිමේන්තුව සඳහා වැඩක් කළ හැකි රට වෙනුවෙන් කතා කරන මන්ත්‍රීවරුන් පත් කිරීමට ක්‍රියා කරන ලෙසයි. බිංගිරිය මුරුක්කණ්ඩිය ප්‍රදේශයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තවත් ජනහමුවක් ඊයේ සවස පැවැත්ුණා. දිස්ත්‍රික් අපේක්ෂක සෝමසිරි ගුණතිලක මහතාද ඊට එක්ව සිටියා.